ආයුබෝවන් මගේ යාළුව හැම දෙනාටම සිලොන් ඇග්‍රෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඉතාමත් වටිනා වීඩියෝ එකක් තමයි මම අදත් ඔයාලට අරන් ආවිලා තියෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු නිවැරදිව පේරාතක් පැල කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිත් එක්ක අද මුලින්ම එකතු වෙන යාළුවෙක් ඉන්නවා නම් සිලොන් ඇග්‍රෝ YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඊට එහා පැත්තෙන් තියෙන පුංචි බෙල් අයිකන් එකක් ක්ලික් කරලා notification on කරගන්න. එතකොට අපි අලුතින්ම වීඩියෝ එකක් දැම්මොත් ඒ වීඩියෝ එක ඉක්මනින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න ඔයාලට පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේ පේර කියන්නේ කවුරු කන්නාස හොඳ ගුණදායි පළතුරක්. අපිට පුළුවන් සාර්ථකව පේර අත්තක් මෙන්න මේ කියන විදිහට නිවසේම පැල කරගන්න. ඒ සඳහා මුලින්ම හොඳින් මෝරපු මෙන්න මේ වගේ පේර අත්තක් අපි හොයාගන්න ඕන. ඉතින් මේක වැඩිපුර කොළ තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒවා කපලා ඉවත් කරන්න. ඉතින් ඒ වගේම තමයි අපි පේර අත්ත කපාගෙන තමයි ගන්න ඕනේ. කඩලා ගන්න හොඳ නැහැ. මොකද අපි කපන තැන සියුම් කැපීමක් තමයි තියෙන්න ඕනේ. නැත්නම් මෙතනට බැක්ටීරියා හානි වගේ විවිධ ශුද්ධජීවි හානි ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ කපාගත්ත පේර අත්ත විනාඩි 5ක් පමණ ජලයේ ගිල්ලලා තියන්න ඕනේ. ඉතින් මේ ජලයට මුල් ඇද්දවීම උත්ප්‍රේරණය කරන රූටොන් හෝමෝන් එක අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට නිවසේදීම හදාගන්න පුළුවන් කාබනික මුල් ඇද්දවීම උත්ප්‍රේරණය කරන හෝමෝන් එකක් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි කාබනික දියර පොහොර අපිට භාවිතා කරන්නත් පුළුවන් මේත් එක්කම. ඉතින් මේ වගේ සියලුම කාබනික දියර පොහොර වර්ග, කාබනික කැට පොහොර වර්ග වගේ සියලුම පොහොර වර්ග ඔයාලට නිවසේදීම හදාගන්න විදිහ මම මීට පෙර වීඩියෝ වලින් ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් සිලන් නැග්‍ර YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු යාළුවෙක් ඉන්නවා නම් ඔයාලා ඒ වීඩියෝ සියල්ලම බලලා ඇති. ඒ වීඩියෝ බලලා නැති කවුරු හරි ඉන්නවා නම් පහළ තියෙන description box එකේ තියෙන ඒ link වලින් ඔයාලට ඒ වීඩියෝ සියල්ලම බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ උඩ වටන link වලින් උනත් ඔයාලට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින්නේ අපි හදාගත්ත ද්‍රාවණයට අපේ පේර අත්ත දාලා විනාඩි 5ක් විතර තියලා තියන්න පුළුවන්. ඉන්පසු අපි වගා මාධ්‍ය හදාගන්න ඕනේ. වගා මාධ්‍ය විතර මම අරන් තින්නේ කාබනික පොහොර සහ කරදහය. කොම්පෝස්ට් පොහොර සහ කරදහය දෙකට එක අනුපාතයෙන් තමයි මම මිශ්‍ර කරලා තින්නේ. ඉතින් කරදහය හදාගන්න විදිහ මම මුලින් ඔයාලට වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න තියාලුවෙක් ඉන්නවා නම් දැන් මේ උඩ වැටෙන ලින්ක් එකෙන් ඒ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හිටවගත්ත පේර අත්ත දවස් 45ක් පමණ සිසිල් වියලි ස්ථානයක මේ වාජනය අපි තියලා තියන්න ඕනේ. ඒත් එක්කම ජලයේ සැපීම, කාබනික පොහොර වර්ග සැපීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. පසට උඩින් අපිට වැසමක් යොදා ගන්නත් අපිට පුළුවන්. ශාකයක් වර්ධනයට අවශ්‍ය කාබනික ගැට පොහොර වර්ග, කාබනික දියර පොහොර වර්ග, කෘමිනාශක වර්ග, දිලිරනාශක වර්ග වගේ අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් දේවල් රාශියක් මම ඔයාලට කලින් කියලා දීලා තිනවා. ඉතින් මේ වීඩියෝත් බලලා මේ වගේ අති සාර්ථකව පැලයක් සිටුවා ගන්න විදිය ඔයාලට හොඳින්ම ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ විදිහට ගෙදරදීම උත්සාහ කරලා බලන්න. අද වීඩියෝ එක හොඳයි නම් පල්ලෙන් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න සිලොන් ඇග්‍රෝ YouTube channel එක subscribe කරලම තියාගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමදෙනාම සුබ දවසක්.